කවදාරි දවසක ඕගලන්ට ජාත්‍යන්තර විස්තර විචාරකයෙක් වෙන්න පුළුවන්. හැමෝටම තියෙනවනේ වෘත්තීය මට්ටම හැමින් ගොඩ නගා ගන්න ඕනේ. අම්මටත් කියලා ආයෙත් ඇනවුන්ස් කරනවා කියලා. හරියයි පුතා. අනන්න එපා. අනන්න එපා දැන් හොඳ වැඩක් නේ කරන්න යන්නේ යන්නකෝ. අනන්න නැතුව ගිහිල්ලා මේ ටීම් එකට පොඩක් චියර් කරන්න. අනුවස් පොඳුනස නැහැ. මම වෙන මැච් එකක් සෙට් කරලා දෙන්නම්කෝ. අදට මේගොල්ලෝ කරපු දේ. හොඳේ. යන්න යන්න. පල්ලේට ගිහිල්ලා වාඩි වෙන්න. හොඳයි තරගයේ ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම්ව ඇති බව අපට පෙනියනවා ක්‍රීඩා පිටි දෙස බලද්දී. ඉතින් විශේෂයෙන්ම සීපත් කළ යුතු තරගයේ කලින් සඳහන් කළා වගේම මේ වෙලාවේ කණ්ඩායම් දෙකේ නායකින් දෙදෙනා කාසිවාසී උරගා බැලීම සඳහා ක්‍රීඩා පිටියට අවතින්න වන මොහොත. තරඟ තීරකවරයා කාසිය වාසිරුගා බැලිම සඳහා ක්‍රීඩා පිටාවත් තිබෙනවා. පවතින්නේ තමත් මනගම් ක්‍රීඩා පිටියක ප්‍රේ ක්‍රීඩාලෝල හිත මිතුර මිතුරෙනි නිල්වන් වහස්තු සක්තිබෙන් දක්ව බැලු බැල්මටම ඉතා සුදුසු කාලගුණයක් දක්නට පුළුවන් කමක් තිබෙනවා. තරඟේ නිසා ඉතාමත් උණුසුම් සහ මනරම් තරඟයක් දැක බලාගෙන මේ අවස්ථාව ක්‍රීඩාලෝලින්ට උදා වෙනවා. මේ ඔබ දැන් දකින්නේ තරඟේ කාසිය වාසිරුගා බල්ල මොහොත කණ්ඩායම් දෙකේ නායකින් දෙදෙනා සහ තරඟ තීරකවරයා. අපි බලමු කවුරුන්ද අද දවසේ කාසිය වාසිය ජයග්‍රහණය කරන්න කියලා. ඔව් අනුහස්පනාන්දු කාසියවාසී දිනා ගැනීම නනතුරු මම හිතන්නේ ප්‍රථමයෙන්ම පන්දුර පහර දීමට තීරණය කර තිබෙන බවක් තමයි අපිට පෙන්නුම් කරන්නේ. ඔව් නීත වශයෙන්ම ඒ අනුව අනුහස්පනාන්දු කාසියවාසී ජයග්‍රහණය කරන අවතීර්ණ කරනවා පළමු පන්දුර පහර දීම අවස්ථාව උදා කර ගන්නට යන 37 වන රන් මහා සටනේ කාසියවාසී ජයග්‍රහණය කරන්නේ අනුහස්ය අනුව වේස් විද්‍යාලය සූදානම් පළමුව පන්දුර පහර.
Derana pandiyam kirima sandaha menaka padi me tarange ithamath hondin pandiyaw kridakaya vinishakarathuma pasukirim nevana panduwata harawa pahara kella karanawa me dan lakunak kara kridakayin pratimaru karaganna me awasthawedi අනුහස්පනාන්දු සූදානම් පන්දුව පිළිගන්නට විශේෂයෙන්ම අනුහස් සාවන්ත එකම පවුලේ සහෝදරින් දෙදෙනා සූදානම් මේ ඉනිම ගොඩනගන්නට හසිත විශේෂම කිව යුතු මාගේ මතකයේ දිව යනවා මේ පිටකරුවන් දෙදෙනාගෙන කතා බහ කරද්දී චබි මට මගේ මතකයේ දිව යනවා මීට වසර ගානට ඉස්සෙල්ලා මේ කණ්ඩායමේ මේ ක්‍රීඩකයන් දෙපළ ඉතා හොඳින් ක්‍රීඩා කරපු ආකාරය මම මල්ලිට පොඩ්ඩක් කෑ ගහන්න දෙන්න කියනවා ලෑන සර් මයි මයි මොකද ආ මම ඔතන්ට ආවත් කන පැලෙන්න ගහන්නේ මතකේ නැති වෙන වෙනකන් ඕක බලපන් චබිය අපිට ලූස්සන් දෙන්නේ බලපන් අපිට ක්‍රිකට් ගහන්න දෙන්නෙත් නැහැ අඩු මොනවානේ නවුස් කරන්න දෙන්නෙත් නැහැ බලන් ඉමු බන් දැන් ඉතින් මොනා කරන්නද ඒකත් තබිය ඔයා නිකන් හිතන්න ඔම්ලට් මැදට දාපු හොට් ඩොග් එකක් කන තිබ්බම කොන් මේ වෙලාවේ ඔව් අනුහස් ලැබුණ පළවෙනි පන්දුවට මහේ පහරක් කෙල්ලවනවා විශේෂම ප්‍රිය ක්‍රීඩාලෝලිත මිත්‍ර මිත්‍රවෙනි අනුහස් සාවන්තක පිළිබඳව කතා බහ කරද්දී මාගේ මතකයේ දිව යනවා කීර්තිමත් ටෙස්ට් ක්‍රීඩක රවි ප්‍රනාන්දුගේ ආදරණීය පුතුණ වන්දේදනා අද 37 වන රන් මාසයට වර්ණවත් කරන මහසිත මේ පිටිකරු වන්දේදනා විශේෂම කාලකින් ක්‍රීඩාලෝලින් දැක බලාගෙනම ලැබෙන අනර්ග අණුගි භවනීය තරංගයක් බවට මේ තරංගයේ පරිවර්තන ක්‍රමයේ සිටින්නේ අවන්ත සහ අනුහස් පරිවර්තන ප්‍රහාරාත්මක විධිහරමයක් දක්නට ලැබෙන ඉතාමත් කලාතුරකින් විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි අවන්ත ප්‍රනාන්දු මේ වන විට ලකුණු 48ක් ලබාගෙන තමන්ගේ අර්ධ ශතක ආසන්න ඉන්නේ තවත් ලකුණු දෙකක් පමණයි අවශ්‍ය වන්නේ ඔහුට අර්ධ ශතක ලබා ගැනීම සඳහා සූදානම්
දැන් පසුරන් වලක්නු හතරයි. ඒ සමගම අවන්ත ප්‍රනාන්දු තමගේ අර්ධ ශතකය සම්පූර්ණ කරගන්නවා ක්‍රීඩා ලෝලීතව තුනේ. උල්ලකුණු සංඛ්‍යාව ලකුණු 132 දක්වා හෙළනම් වී තිබෙනවා. අවන්ත ප්‍රනාන්දු තමන්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 52 දක්වා හෙළනම් වී තිබෙනු නොදවි පන්දුවට පහර දෙන 90 ලකුණු 31 ලබාගෙන තියෙනවා. අපි සිටින්නේ තරගයේ තවත් පන්දුවකට අවසානයේ. මේ දැන් ඒගොල්ලන්ව හම්බෙන්න පුළුවන්ද? බෑ බෑ දැන් බෑ. අයියානේ. කිව්වට මේ අන්න අරයට මේ කවරෙ හම්බ වෙන්න ඕනද කොහෙද? මේ ඔහොම එන්න දෙනවද අනේ? හවුද? හවුද සර්. අම්මේ ගොඩක් වෙලා නෑ ආවේ මේ පොඩි කඩකට කියලා. ආ. ඇයි ඉතින් ආවේ? බලද? ඇයි ඉතින් ආවේ? ආ බලන්න. මේ මරුවා වහුන්ට සෙල්ලම් කරා. ඕ මම බලන් හිටියේ. පොඩි බර බර කෑගෙන. එහෙම තමයි ඉතින් මගේනේ. කොහොමද? මං කිව්වේ මගේ සහෝදර පාසලනේ. ඉතින් උඩ පැර පැර කෑ ගහනවා තමයි අපි. ආ. සම් බාගෙන ඉවර. තවිනි මත්තෙන් ප්ලේ කරන්න. ඒක? දන්නේ නැද්ද? කලින් ක්‍රිකට් බලලා නැද්ද? දෙවෙනි ඉනිම. ඒක නොඳ වාරි තියෙන්නේ. හරි හරි. මේ වහ හොඳ සෙල්ලම් කරන්න හරි. ආමේ මොකක්ද අර කරේ? මොකද? අර මේ බෑට් එකට කිස් කරලා පිම්බේ. ආ. ඒක අපි මේ ගර්ල් ස්කූල් එකට කියලා. හදයි එක ගෑල් ළමයිද කොහෙද කහුල ගත්තේ? හවුද? අර බාන්න ඕනේ. හවු. බන්නේම නෑ නේද? මේ දැන් පරක් වෙනවා යන්න. නැමෙද? හොඳ ප්ලේ කරා. හරි. එච්චරද? මගේ සඳුරු හැඟුම සංගවා සීන මවනවා. ඔබගෙනම නිතර සිතලා දෙන තති මෙනවා. මුන් ඔක්කොටම කියන්න ඕනේ සර් මේ මුලින්ම මේ ෆස්ට් ඉනින්ස් එක ප්ලේ කරා වගේ සෙකන්ඩ් ඉනින්ස් එකත් හොඳට ප්ලේ කරන්න කියලා. ඒ කොල්ලෝ සර් කිනේ කොහොඳ ආකාරයකින් හා මේ ඔයාලා හොඳ ප්‍රෙෂර් එකක් දුන්නා මේ ටීම් එකට. හ්ම්. ඇත්තටම අපි ගොඩ ගියත් ඒකෙන් තමයි. අනිත් දේ තමයි ඔයගොල්ලෝ හොඳටම ස්කෝ කරා. එකම දේ ඒගොල්ලෝ පොඩ්ඩක් ඒ ගානට කිට්ටුවටම ස්කෝ කරා. හැබැයි දැන් අපේ ටාගට් එක තමයි ඔක්කොම විකට් සික් ගන්න ඕනේ ඉක්මනට. මොනාද ආයේ මොනාද තමුස ඉස්සලා කරේ ආ මොනාද තමුස කරේ තමුස මොකද ආසේ මුලදී මේ අවන්තර මුලදී බෝල් දාන්න දුන්නේ ඇයි සර් ඇයි 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 කියලා දාන්නේ ආ ඇයි අපි එවපු පයින්ඩේ හම්බුනේ නැත්නම් තමුස ඇයි සර් මොකද කිව්වේ මොකද කිව්වේ ඇයි අපි කියලා එවුවා තිබ්බේ මේ ශරානාරි මේ චප්රාසාරි බෝල් දාන්න දෙන්න කියලා සෝ ඒ ජයවීරගේ ප්ලේයින් ගැන මම ටිකක් දන්නවනේ සර් අවන්ත දාන බෝල් වලට ජයවීරට ප්ලේ කරන්න අමාරුයි අනේ අනේ මේ තමුසගේ මේ බයිලා කතා අපිට වැඩක් නැහැ ආයිසේ ඉන්න පරිදිම එක අපි දෙන්න බලා ගන්න නේද සර් ඈ තමුස අපි කියන දේ කරනවා අන්න ඕගනයිසර් මට තමුස පෙන්වන්න බැරි ආයිසෙ හරි සර් මේ සෙකන්ඩ් ඉනින් එකේ මම බෝල් නොදා ඉන්න හොඳ නැහැ ඩයිනර් කනවද
මෑන කාය වේග ආ එනම් බතුල් ටිකක් බීලා එනවා නේද නැත්නම් හිර වෙයි ඒක ඔකද ආ මොනා කරන්නද පුතා ඉස්කෝලයක් වුණාම ඉතින් හැදිච්ච ළමයි ඉන්නවා නැහැදිච්ච ළමයිත් ඉන්නවා හැදිච්ච ගුරුවරුත් ඉන්නවා නැහැදිච්ච ගුරුවරුත් ඉන්නවා අපි ඉතින් ඕවා ඔක්කොම දරාගෙන තමයි මේ ගමනේ යන්න ඕනේ ඉදිරියට අනුවස්ගේ තීරණේ හොඳයි හැබැයි මට පොඩ්ඩක් අවුල් වුණේ ඇයි ඔය එකපාරට බෝල් දාන එක නතර කරේ නැසසින් දාන්න කලින් කට්ටිය මෙවර වුණානේ අපරාදී ඉතින් නැස ඒ වෙලාවෙ ඉතින් මට මගේ ඕවර ටික දානට වඩා මට ඕනේ ඒ වෙලාවේ අවශ්‍ය වැඩේ කරන්න බොහොම හොඳයි ඒක හොඳ නායකයෙකුගේ ලක්ෂණයක් දනිෂත් හොඳයි හැබැයි ටිකක් කලබලලා වැඩි ඉස්සල්ලා නේද ඔයිසේ මං දනිෂට කිව්වස දනිෂ පුදුම කලබල යන තියෙන්නේ කියලාද ආන්නු නෑ අනේ මේ අනවයිස යන්න ඈ කොහමද අරපු බෝක්කුව ඈ මේක මේ බිග් මැච් එකක් අර ඉස්කෝලේ ඉන්ටර්වල් එකට වෙලා දෙපැත්තේ පන්තිර බෙදලා ගහන මැච්යක් නෙවෙයි හොඳේ සෝරි සර් ආයි වෙන්නේ නැමේ අන්තිම වතාව ආයි අහු වෙන්නත් එපා එහෙම වුණොත් එක්ස්ට්‍රා කෙනෙක්ව දාලා ටීම් එකේ එළි තියන හොඳේ මතක තියාගන්න මේ අවන්ත සෑහෙන ඉම්ප්‍රූව් වෙලානේ දැන් ඈ වෙරි ගුඩ් ආ Keep it up. ටීම් එකකට දැම්මා කියලා ඈ දැම්බලහංගු දැන් ඉතින් ඔය මතක් කළ වැඩක් නැහැ නේ ආ මතක් කළාට නෙත් උගු දැන් තමයි ඔය මතක් කරන්න ඕනේ නැත්නම් උඹලට ඔය අමතක වෙලා යනවනේ ඈ විශේෂයෙන් මතක් කළ යුතු හසිත අනුහස් ප්‍රනාන්දු පළමුවෙනිමේදී කලු පහක් ගව ගන්නවා සම්පූර්ණයෙන්ම අයියා මලුව අතර තංගය බඩ පත්ත තිබෙනවා දැන් මේ තරගේ පන්දුකට හතරේ පාරක් කෙල්ලෙනවා මේ මොහොතේ දැන් තරංගයේ දෙපිලටම විවෘත තරංගයක් බවට පත් වෙමින් තිබෙනවා කෙසේ වෙතත් දිනේෂ් මතක් කරන්න ඕනේ අද තරංගය මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට තරංගයේ
තවත් පන්දු වාර දෙකක් පමණ ඉතුරු තිබෙන්නේ අද දවසේ ක්‍රියාත්මක කිරීම සඳහා. ඔව් ඒ අනුව අවසන් පන්දු වාර දෙකේදී ලකුණු 24ක් ලබා ගත යුතු මේ තරගයේ ජයග්‍රහණය කරන්නට නම් විශේෂයෙන්ම අවසන් පන්දු වාරදී අවන්තගේ ලකුණු 12ක් ලබා ගත ආසිත එනු ඒ තරම්ම සාර්ථක පන්දු යමක් ප්‍රකාශ කරන්නට බෑ කිසියම් ආකාරයකින් දුර්වල පන්දු යවීමක් කෙසේනම් දැන්නම ඒකට නැති විවුර්ත සාර්ථක කියන්නේ බං පරිවර්තන වෙති බෑනේ බං ඉතින් ගහනවා කියලා ඉතින් නිකන් ඉඳලා හරි නෑ මොකද කරන්න බෑ මාර කරලා නවත්තුමා හරි නැවත්තුවේ ඔබ ලඟ 12ම ගෙවුවානේ හරි හරි ඉතින් දැන් මේ වරේ කවුද දාන්නේ කියන්න මේ වරේ මම දාන්නේ මේ වරේ මම දාන්නේ පැතුර කවුද ලාස්ට් වරේ දාන්නේ ලාස්ට් වරේ දාන්නේ මම නකො මේක මාර මගුලන්නේ මේක මේ අයියා මාළු බිග් මැච් එකක්ද බං මේ අපිත් මේ පාර මේ ෆයිනල් බිග් මැච් එක මේක ඒ මතකනේ මුට ගිය පාර ලාස්ට් වරේ දාන්නේ දීලා කොහොමද අන්තිම මැච් එක? ඇයි බං ගිය පාර ලාස්ට් ස්ටෝරි එක දාන්නේ ඔබට නෙළුවේ නෙළිලා. ඔක තනි කරම බිග් මැච් එක මූනේ වික්කේ. ආරි ඔබ දාපන්. හා දාපන්. මේ ශරන්. මෙතන දේවල් තීරණය කරන්න මෙන කවුරුත් නෙමෙයි මම. හරිද? දැන් කෝච් සර් පවිඩක් කියුවා නේද? අනිවිඩක් කියවට බං ඒ කලින්නේ. දැන් සිටුේෂන් එක වෙනස් තේරුම් ගනින්න ලව්. මේ මේ. මේ මූට දීපන්. හා මර ඕන්නෑ මේ මගුල. මේ මේ මේ. ඔයි දා. මේ ඔය එක දාන්න මම. ලාස්ට් ඕවර් එක දාන්න යවන්න. ලාස්ට් ඕවර් එක කියන්නේ මාර ප්‍රෙෂර් එකක් තියෙන වෙලාව. ඒක දරාගෙන උඩ පුළුවන්. දැන් ඔක්කොම දිනන්න ඕනේ පරදින්නස නැහැ නේ. මේක අපි ගහන අවසාන බිග් මැච් එක. begin දෙයියනේ කියලා මේකවත් එකමුතු වෙලා ගහපියවමු. මේ බෝල 12න් පස්සේ එක්කෝ අපි මැච් ගහයි ඊට පස්සේ. නැත්තම් ජීවිත කාලෙටම ආයි ගහන්න එක නෑ. හරිද? යමල්ද? තව ලකුණුද? ඌ. ඊ පාර කියන්න දන්නේ මතකද යාරන්න? බංකපා මට පේන්නේ නැහැ ඇහින්නෙත් නැහැ. බෝස් දෙකට ලකුණු 24ක් තිබ්බනේ. ඔව්. 96 බෝල 3ක් දැම්මද? ඔව්. මේ බෝල 3ට ලකුණු 8ක් ගැව්වා. අහ්? ගැව්වද? ඔව් ඉතින් 4-2 1ක් ඩොට් බෝල්. දැන් දැන්. දැන් ඉතින් බෝල 9ට ලකුණු 16ක් ගන්නවා. කොහොමයිද? දැන් ඉතින් සිම්පල් ගේම් එකක් මේක. බලමුකෝ. මේ දුර්වල පන්දු රැකීමක් ඉවර ශරාන්ගෙන් මෙවන් තරගයක මෙවන් තියුණු අවස්ථාවක මෙවන් දුර පන්දු රැකීමක් තරගයකදී බලාපොරොත්තු නොවිය යුත්තක් දිනේෂ් අපි විශේෂයෙන්ම මෙවන් තරගයක උණුසුම්ම අවස්ථාවකදී පන්දුවක් හතහැරීමක් කියන එක ලොකුවට තරගයට දැනෙනවා අනිවාර්යෙන්ම මම හිතන්නේ මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ ආසිත කිසියම් පීඩනයක් තිබෙන අවස්ථාවකයි තරගයේ අවසන් මොහොතේ අපලෙන් රැඳී සිටින්නේ එනෝ කිසියම් මාකාරයක මා කල්පනා කරන්නේ ශිරාන් පීඩනයක් යටතේ දැන් මේ ක්‍රීඩා ක්‍රමෙන් සිටින්නේ ඒ නිසා වෙන අතපසුවීම් සිදුවන්නට පුළුවන් තරගයකදී क्रीडा करना क्रीडक विधि पीड़ने दरा गनी मेम थमा क्रीडक तीन दक्षता है मनयाली त्वरक अनुवासपना सुदनाम दीना पांद केवन වේගවත් පාරක් ඉවර ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි දෙවන්ත පාරක් ලකුණු 4 මේ දැන් ලකුණු 4 සීමාව පසු කරනවා ඒ අනුව දැන් දැන් කිසියම් ආකාරයකට වේන්ස් කණ්ඩායම් විශාල පීඩනයක් කෙල්වෙන ආකාරයක් තමයි දිස්වන්නේ දැන් අවශ්‍ය වන්නේ ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් පමණයි පන්දු 7ක් සඳහා ඉතිරි තිබෙනවා අනුවස්මෙන් පන්දු ආරය තුළදී තරමක ප්‍රහාරයකට ලක්ුණ කිව මානිවර්දී මම හිතන්නේ මේ පන්දු ආරය තුළදී 4 පාරක් 3ක්ම හොටෙල් වුණා මෙන්න මීළඟ පන්දුව ඉතාම හොඳ පන්දුවක් ඉවර පාරක් කියලා කරත් පිටේ දවටුනේ නැහැ පන්දුව කඩුලකින් ආ වේගෙන් කඩුල කරා අපි විසියා කෙසේ වෙතත් මීළඟ පන්දුව ආරය කවුරුන් යවාවිද කොමති මක්සුවේ තරගයේ තීරණාත්මක අවසන් පන්දුව ආරය කවුරුන් යවාවිද නායක අනුහස්ත බොහෝ පන්දුවනන් ඉන්නවා ශිරාන් සප්වාස් මේනක කුලෙන්ද මේ පන්දුවනන් අතරින් කවුරුන් හොත් තෝරා ගන්නවි තීරණ තිබෙන්නේ නායක අනුහස් අපේ අනුහස් ෆ්‍රාස් මොකගේ මල්ලේනේ අතරේ නෑ මේ කාට වඩා මට උපවිශ්වාසය හ්ම් පරාදුනට කමන්නේ අපි වෙන ගේම් එකක් තුනයි ස්කෝල් වගේ මගේ ගෞරවය තුඹ යතේ තියෙනවා දබ ඔව් අවන්ත සුදානම් පන්දු යමු ක්‍රීම් සඳහා මෙන්න පිටිය සක් නොදැන
සති කෙවෙනවා තරගේ අවසන් පන්දු වාරයේ ප්‍රබන පන්දුයම සඳහා මෙන්න අවන්ත ප්‍රනාන්ද සූදානම්. දිවෙනා පන්දුව කැවන්නේ මේ නමවන කඩුල්ලත් අහිමි වෙනවා. ඉතා සාර්ථක පන්දේමක් ප්‍රදර්ශනය කරනවා අවන්ත ප්‍රනාන්දු යළිත් වරක් කිසියම් මාකාරයට දැන් බේල්ස් කණ්ඩායමට බලාපොරොත්තුවක් එක්ස්ප්‍රස් කරන්න සමත්ලාස් වෙනවා අවන්ත ප්‍රනාන්දු. විනවැටෙන්නේ නවවන කඩුල්ලයි. දැන් මේ උණුසුම මට බවා දරාගත නොහැකි මට්ටමකට පැමිණ තිබෙනවා. පන්දු තුනක් තුළ ලකුණු නවයක් ලබාගත යුතුයි. එක් කඩුල්ලක් පමණයි ඉතිරිව තිබෙන. ඉතාමත් තීව්‍රාත්මක අවස්ථාවක්. පන්දු තුනක් තුළදී ලකුණු නවයක් අවශ්‍ය ජයග්‍රහණය සඳහා එක්කෝ හතරේ පරවල් දෙකක් සමගින් එක ලකුණක් ලබාගත යුතුයි නැත්නම් හතරේ පරක් සහ හය පරක් එල්ල කළ යුතුයි. කුමකින් කුමක් සිදු වේද? තීව්‍රාත්මක අවසන් පන්දු තුනේ අප මේ රැඳී සිටින්නේ. වේගෙන් පාරක් කියලා දෙනවා පන්දු වේගෙන් නැදිනවා හතර සීමාව කරා ලකුණු හතරයි ලකුණු හතරයි තාමත් තියුණු මොහොතක් නිර්මාණය වෙති වෙනවා ක්‍රීඩා පිටියේ ෆේක් ක්‍රීඩා ලොන් හිතව තුනේ පන්දු දෙකක් තුළදී ලකුණු පහක් අවශ්‍ය ජයග්‍රහණය සඳහා ඉතාමත් උණුසුම් තරගයක් කවුරුන් ජයග්‍රහණය කරාවිද කියන්නට බෑ අවසන් පන්දු දෙක තුළදී අවශ්‍යයි ලකුණු පහක් ජයග්‍රහණය සඳහා සෙබස්තියන් විද්‍යාලයට මම දන්නවා මේ ලා ලේසි නෑ මට ගානබ වෙලා හිටින්න ගහන්නේ කවුද බං? කෙලින්ද මතර නැ ගහනවා මු. මොකද කරන්නේ? මේ මං කියද? බස් ස්ලෝ බෝල් එකක් දාපන්. මේ වෙලා හිමික බලාපොරොත්තු වෙන්න. සුබ සන්ධ්‍යාවක් ප්‍රිය හිතවතුනි වේල්ස් විද්‍යාලයේ
සෙබස්තින් විද්‍යාලය අතර පැවති 37 වන රන් මහසටන නිමාවට පත් කරමින් මේ සූදානම් වන්නේ ත්‍යාග සහ ජය සංගීත ප්‍රදාන වැඩ කටයුතු ආරම්භ කරන්නට. අද දවසේදී ත්‍යාග ප්‍රදාන සඳහා අප සමගින් එක්කාසු වෙනවා වෙල්ස් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් කොඩිතුවක්ක මහත්මයා, ඒත් එක්කමයි සෙබස්තින් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් චේතිය රාජපක්ෂ මහත්මයා, ඒත් එක්කමයි වෙල්ස් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ ගරු සභාපති මණිකරත්න මහත්මයා. ඉතාමත් ආදරෙන් පිළිගන්නා උපතිත් දෙනවා. 37 වන රන් මාසරණ ජයග්‍රහණ කළා වෙල්ස් විද්‍යාලී කණ්ඩායම. පළමු අපගේ උණුසුම් සුභාශිෂණය පිරිනමනවා වෙල්ස් විද්‍යාලී කණ්ඩායමට. ත්‍යාග ප්‍රදානය ආරම්භ කරමින් සූදානම් වන්නේ පළමුව හොඳම පිතිකරුවාට මේ සම්මානය ප්‍රදානය කරන්නට. මේ සම්මාන ප්‍රදානය සඳහා මා ඉතාමත් ගෞරවනීයව ආරාධනා කරනවා වෙල්ස් විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ ගරු සභාපති මණිකරත්න මහත්මයා. හොඳම ප්‍රතිකරුවාට මේ සම්මානය ලබා දෙන්න සූදානම් වන්නේ ඔහු ඉනිම් දෙකේදීම ලකුණු 120ක් වාර්තා කළා. කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළා ඔහු. නමුත් අවාසනාවකට මෙන් තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරගෙන යන්නට උවට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඉතා විශිෂ්ට ඉනිමක් පිත්තෙන් ක්‍රීඩා කළ නිසාවෙන්ම 37 වන රන් මහසටනේ හොඳම ප්‍රතිකරුවාට මේ සම්මානය හිමිවන්නේ සෙබස්තියන් විද්‍යාලයේ කල්ප සුරවීරා. කල්ප සුරවීර මණිකරත්න මහත්මයාටින් හොඳම පිතිකරුවාට මේ සම්මානය ලබා ගන්නා මොහොත. හොඳම පිතිකරුවා 37 වන රන් මාසටනේ කල්ප සුරවීර. මීළඟ සම්මානය තමත් වැදගත්. හොඳම පන්දු යවන්නාට මේ සම්මානය ලැබෙනවා සුබනම. ඔහුගේ පන්දුවේ මතය විශිෂ්ටයි. තරගයේ තීරණය වෙනස් කළ පන්දු යවන්න ඔහුයි. විශේෂයෙන්ම අවසන් පන්දු වාරේ ප්‍රයත්න කරමින් ෘතිපුණ ජයග්‍රහණය තමන්ගේ කණ්ඩායමට රැගෙන පන්දු යවන්න ඔහුය. එවැනි සුවිශේෂී හපන්කමක් කළ නිසාවෙන්ම 37 වන රන් මාසටනේ හොඳම පන්දු යවන්නාට මේ සම්මානය හිමි කරගන්නේ අවන්ත ප්‍රනාන්දු. අවන්ත හොඳම පන්දු යවන්නාට මේ සම්මානය ලබා ගන්නවා. ඊළඟ සම්මානය අතිශය වැදගත්. තරගාවලියේ කැපී පෙනෙනම ක්‍රීඩකයාට මේ සම්මානය ලබා දෙන්නේ. තරගාවලියේ අවසන් තරගයේ වීරයාට මේ සම්මානය ලබා දෙන්නේ. පිත්තෙන් පන්දුවෙන් පන්දු රැකීමෙන් තුන් ඉරියව්වෙම ඔහු දක්ෂතා දැක්වුවා. ඒ නිසාවෙන්ම ඔහුට තරගයේ වීරයාට මේ සම්මානය හිමිවන්නේ. පිත්තෙන් ලකුණු 115ක් වාර්තා කළා මේ අනගි බවුණී පිතිකරුවා. හතරේ පරවල් 6ක් සහ 6ේ පරවල් 4ක් අන්තර්ගතයි ඔහුගේ මේ ඉනිමට. ඉතා විශිෂ්ට පිතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක් විදියට කරුණු පහක් ගවා කරන්නට උත්සාහ කරනවා. මේ තුන් ඉරියව් දක්ෂතාවයන් නිසාවෙන්ම 37 වන රන් මහසටනේ අවසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලබා ගන්නේ අවන්ත ප්‍රනාන්දු. සුම්සුම් පැතුම් අවන්ත සතුරුදායක මොහොතක් කියන්න බොහෝ දේවල් ඇති. මොකද කියන්න තියෙන්නේ? මොනවාර කියන්න බොනද? අනිවාර්යයෙන්ම ඉතාමත්ම සතුරුදායක මොහොතක් කියන්න ගොඩක් දේවල් ඇති. මේ මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ. හැබැයි යම් කිසි දෙයක් කියන්න. දිවෙන්නේගේ පහන් හදිසි අපි නොහිත විදිහට දැල්වෙනා වගේ මගේ තරග වාරයත් ඒ වගේ අවස්ථාවක්. අනුවස් මගේ සහෝදරයා අපේ විදුහලේ ගුණකරු ඒකනායක ගුරුතුමා සහ අපේ විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු මගේ සහෝදරයන් හැම දෙනාටමත් සහෝදරයන්ගේ කණ්ඩායමේ හැමෝටමත් ස්තුතියි.
නැතයි කියලා කිව්වේ නැත්තේ. ඒ වුණාට මේක නොකිය බෑ. එයා කොහේ හරි ඉඳන් බලන් ඇති. Bom estudo. සත්වන රන් මහසටනේ ජයග්‍රහයි ශූරයින් ටිවි කුසලාන ප්‍රධානය කරන්න සූදානම්. මේ කුසලාන ප්‍රධානයට මා ගෞරවණීයව ආරාධනා කරනවා වේල්ස් විද්‍යාලයේ ගරු විදුහල්පති කොළිතුවක්ක මහත්මයාට වගේම සෙබස්තින් විද්‍යාලයේ ගරු විදුහල්පති චේතිය රාජපක්ෂ මහත්මයාට. හිතවතුනේ 2018 වසරේ 37වන රන් මහසටනේ ශූරයෝ වේල්ස් විද්‍යාලය. අනුහස් ප්‍රමුඛ වේස් විද්‍යාලයේ කණ්ඩායමට ආරාධනය ජයග්‍රහයි කුසලාන ලබන්න. 2018 වසරේ 37වන රන් මහසටනේ ශූරයෝ වේස් විද්‍යාලයේ කණ්ඩායම අනුහස් ජයග්‍රහයි කුසලාන ලබා ගන්න ආමෝදයි. අපේ උණුසුම් සුබපැතුම් වේස් විද්‍යාලයේ කණ්ඩායමට. ජයග්‍රහයි කුසලාන සමගින් වේස් විද්‍යාලයේ ක්‍රීඩකයන් සෙල්ෆිය ගන්න ඕන නම් ඔයාල යන්න එපැයි. දැන් අපිට විතරද සෙල්ෆි ගහන්න ඕන? ඔයාට ඕන නැද්ද? අනේ මට නම් ඕන නැහැ. ඇයි? ෂී, දාඩිය ගඳේ බැරුව ඇති. අකෝ සෙල්ෆියක් ගාමු කියලා කිව්වේ. උඹ මොනවද මේ කියවන්නේ? අනේ, හරි ඉතින් ළඟට යන්න එපැයි. කාගේද? කාගේද කියන්නේ සෙල්ෆිය ගන්න කෙනාගේ? හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා මේ ලිහිණියෝ. දැන් මේ කොච්චර ගඳ වුණත් මේ අවස්ථාව මිස් කරගන්න බෑනේ අපිට. මොකද ජීවිතේ කවදාවත් මේ වගේ අවස්ථාවක් ආයෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ, මේගොල්ලන්ගෙන් දෙතුන් දෙනෙක් තව අවුරුදු 7-8කින් ශ්‍රී ලංකන් ටීම් එකට ප්ලේ කරනවා. කවුද දන්නේ මුන් අපිව ගණන් ගනීද කියලා? අඳුරන්නේ නැති වෙයි යන්නේ. අනේ මේ ඔය ලොකු ප්ලෑන් නැතිව මට නම් සෙල්ෆි ගන්න ඕනේ නැහැ.
ඕන්නම් ඉතින් මේ යාළුකමට මේ කට්ටිය මිදල එකක් ගමු. ඊ මේ මට තනියෙන් ගන්න ඕන. ඔයාගේ කැමැත්ත. යක්. යක් යක්. ආන් ආන් ජබියා. මම උඹට කිව්වේ. මම උඹට කිව්වේ ඇයි කියලා. හා? ඇයි 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 කියලා කියන්නේ ඇයි ඇයි? සබීත මං උඹට කිව්වා අපි මැච් එක අමාරුවෙන් දින්නෙන් පස්සේ මුම් මෙතෙන් තේ කියලා. තනියෙන්ද දිනුවේ? ඇයි 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 උඹලා මොනවද කරේ? මේ අපි මේ මේ ඇයි කිය කරේ? ගෙවල් වල එක්කන් යන හදන්නත් එපා අපේ ගෙවල් වල එන්න හදන්නත් එපා මේ මැටි බෝලේ අපි ආවේ සෙල්ෆි ටිකක් ගන්න ආ සෙල්ෆි ටිකක් ගමු කොහොතර
මැවෙනා මිරිඟු තියකරුව අපි හඳුනා ගන්නවා වැලි මිරිකා වතුර මවන හැටි පොත කියවා තියනවා මේ වැටෙන හුස්ම තියෙන තුරු ගමනක යෙදෙනවා නෑ කවුරුත් අමරණීය අපි දිනයක මියෙනවා ඉර හඳ නැගෙනවා නොදැනීම දින සති කෙවෙනවා බිඳි බිඳි ගෙවෙනවා ගමන නම් නොදනිති කෙදින දෝනිම වෙන දැනෙන ආශාවෝ මවති මායාවෝ සොයමු මෙහිනේ ඒ සීමාවෝ නැගෙනවා නොදැනීම දින සති ගෙවෙනවා ඉරහඳ නැගෙනවා නොදැනීම දින සති ගෙවෙනවා ඉරහඳ නැගෙනවා නොදැනීම දින සති Sony Strike Gold Promotion is buy any Sony TV. Enjoy discount up to 150,000 rupees with a 3-year single warranty. මගේ කාගේ වැරදි වලට කොහෙවත් ඉන්න උන්ට ගහලා පව් පිරව ගන්න ඕනේ නෑ නේද?